ආයිබෝන් කට්ටිය අද අපි කතා කරන්න යන්නේ කොහොමද ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් නැත්නම් ලෙටර් ඔෆ් පර්පස් එක ලියන හැටි. මේක ඉතින් හැම විශ්වවිද්‍යාලයකටම යවන්න ඕන කට්ටිය අනිවාර්යයෙන්ම ලියන්න ඕන ලියුමක්. නැත්නම් ඕනම ඇප්ලිකේෂන් එකකට වුණත් ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් නැත්නම් ලෙටර් ඔෆ් මොටිවේෂන් එක කියලාත් කියනවා. ඒක අවශ්‍ය වෙනවා. ඉතින් අද මම නැවත වතාවක් ආතිෆ් ඉන්වයිට් කරනවා ෂෝ එකට. ආතිෆ් කොහොමද තත්ත්වේ? හලෝ, හොඳින් ඉන්න ගෑතුල්ටලා හොඳින් ඉන්නවානේ ගෑතුල්ටලා හොඳින් ඉන්න. ආතිෆ් කලින් පාරක් ෂයා කරා මේ ගොඩක් ටිප්ස් SOP ගැන. මොකක්ද මචං මේ SOP එක කියන්නේ? මොකටද මේක පාවිච්චි කරන්නේ? ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එහෙම නැත්නම් පර්සනල් ස්ටේට්මන්ට් කියලා ඩොකියුමෙන්ට් එකක් ඉල්ලනවා හැමෝම, මේ PhD හරි මාස්ටර්ස් වගේ නැත්නම් ජොබ් එකකටත් සමහරලාට ඉල්ලනවා. ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් කියන එකේ පර්සනල් ස්ටේට්මන්ට් කියන එකේ පොඩි වෙනසක් තියෙනවා. ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් කියන එකෙන් අහන්නේ ඇත්තරම ඇයි ඔයාට මේ පොසිෂන් එක ඕනේ, ඇයි ඔයාට PhD එකක් කරන්න ඕනේ, මොකද්ද ඔයාගේ අරමුණ, ඒක තමයි ඒකෙන් අහන්නේ. පර්සනල් ස්ටේට්මන්ට් කියද්දි ඒකම තමයි, එවනට ඒකේ අඩංගු වෙන්න ඕනේ ඔයාගේ පෞද්ගලික කියන්නේ පෞද්ගලික දේවල් නෙමෙයි, ඔයාගේ විශේෂත්වය මොකද්ද, ඇයි ඔයාගේ අතීතේ කොහොමද, ඔයාගේ හිස්ටරි එක කොහොමද බලපාන්නේ මේ 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 පොසිෂන් එක ඔයාට දෙන්න ඕනේ, ඇයි ඔයාට දෙන්න ඕනේ ඇයි කියලා අහන එක වගේ. මොකද ඒක සෑහෙන කම්පිටිටිව් පොසිෂන් එකක්. ඉතින් ඒගොල්ලන් ඒ රිසෝර්සස් ඔක්කොම ඉන්වෙස්ට් කරන්නේ ඒ පුද්ගලයාටනේ. ඔව්, හරි හරි. දැන් එතකොට මම හිතන්නේ මේගොල්ලන් මේකට වර්ඩ් ලිමිට් එකකුත් තියෙනවානේ, පිටු දෙකක් නැත්තම් less than 200 words වගේ කියනවා මේ මේක ලියන්න ඕනේ. 2000 I think 2000 right okay. සමහර වෙලාවට මේ ඔව් pages ගානක් කියන සමහර වෙලාවට එම් කියන්නේත් නැහැ. ඒත් අපි usually pages එකක් නැ sorry දෙකක් නැත්නම් එකමාරක් වගේ මේ පාවිච්චි කරන්න හොඳයි කියලා. Right. අපි sample එකක් අරන් discuss කරමුද කොහොමද? Yeah. නැත්නම් අර හැබැයි මුලින්ම මේ දැන් statement of purpose එකක් මේ king දැන් මං කියවනේ ඒක ඇයි අපි එහෙම එකක් ලියන්නේ කියලා. ඒ වුණාට දැන් ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙන දේ ඒක විතරක්ම නෙවෙයි. මොකද දැන් එයාලා දන්නවා අපි කවුරු හරි PhD එකක් කරන්න ඉල්ලන්නේ අතරම අපි රිසර්ච් එකක් කරන්න කැමති නිසා කියලානේ. ඒ කියන්නේ අපිට PhD එකක් කරන්න ඕනේ කියලා. දැන් ඒක ස්ටේට් කරන එක තේරුමක් නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපි ලියන දේවල් වලින් අපි ගැන මොනවා හරි දෙයක් අලුතින් දැනගන්න. ඒ කියන්නේ අපේ CV එකේ නැති, අපේ ප්‍රොෆයිල් එකේ නැති, අපේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ නැති අපි ගැන මොනවද එයාලා දැනගන්න, කියන්නේ මොනවා හරි අලුතෙන් දෙයක් දැනගන්න හදනවා එයාලට අපිව ගත්තොත් හොඳද නැද්ද කියලා අපිව ජජ් කරගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ඒ තොරතුරු නොදී ඉන්න, ඒකෙන් අපිට උදව්වක් වෙන්නේ. අපි පුළුවන් තරම් බලන්න ඕනේ එයාලා ඉල්ලන, එයාලා බලාපොරොත්තු වෙන්නේ මොනවද, ඒ ইনফরমේෂන් ටික දෙන්න. එතකොට අපිටත් හොඳයි. මොකද අපි මේ ප්‍රෝග්‍රෑම් එකට ගැලපෙන්නේ නැත්නම් අපිව ගන්න නැති වෙයි. ඒක අපිට හොඳයි. ඒක ඇත්තනේ. මොකද apply කරන්නත් කලින් අපි හොයලා බලන්න ඕනේ මේ ඩිපාර්ට්මන්ට් එකේ කවුරු කවුරු කට්ටියටද අපි ඕනේ වෙන්නේ, ඒත් එක්කම මොන වගේද ඒගොල්ලන්ගේ කරන රිසර්ච්, අපේ ස්කිල්ස් එකේ එක මැච් වෙනවද නැද්ද කියන එක තමයි ඩිසයිඩ් කරන්නේ. එක්සැක්ට්ලි. ඒක සාමාන්‍යයි. මොකද PhD එකක් කියන්නේ අවුරුදු 5ක 6ක කමිට්මන්ට් එකක්. ඉතින් අරක මැච් වෙන්නේ නැත්නම් ඉතින් සෑහෙන විඳවීමක් තමයි වෙන්නේ. මොනවා හරි ලියලා අපි කොහොම හරි ඒකට යවා ගන්න එක වැඩක් නැහැ මට හිතෙන විදිහට. එහෙම බැලුවොත් ඒ කියන්නේ හොඳ අවස්ථාවක් අපිට තෝරගන්නත් අපි හොඳයිද නැද්ද කියලා. ඒ ඉන්වෙස්ටි. දැන් මෙතන ඉන්න එක්කෙනා මචං මෙයාගේ ආටිකල් එක තමයි ගොඩක් අය රීට්වීට් කරලා තියෙන්නේ. ඉතින් අපි එකින් එක පොයින්ට්ස් ටික බලාගෙන යන්නද? Yeah, okay. Yeah. Yeah, I mean I have an idea like මේකේ දැන් එයා ගොඩක් කියලා තියෙන්නේ what to do and what to not do කියලානේ. දැන් ඒකේ මේ අපි මුලින්ම බලමු මේ දැන් SOP එක ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඇවිත්ලා ඕඩේකට ඔයාගේ ඇකඩමික් හිස්ටරි එකයි ලියාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මුලින්ම මම ස්කෝල ගියා මෙහෙම දෙයක්, මෙහෙම මම මෙහෙම සයන්ස් කරන්න ආවා, හරි කොමර්ස් කරන්න ආවා, හරි වට් එවර්. ඒකෙන් මම යුනිවර්සිටි එකට ආවා, ඒකෙන් මම මෙහෙම කරා, මේ ප්‍රොජෙක්ට් එක කරා, මට ඊට පස්සේ මේ එහෙම කතාවක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ලියන්න පුළුවන් මොන හරි තේමාවක් අරගෙන. මං හැම වෙලාවෙම උත්සාහ කරේ අලුත් දෙයක් හොයාගන්න. ඒ තේමාවට. එතකොට ඔයාගේ මේ ටයිම් ලයින් එක අදාළ නැහැ. ඔයාට පුළුවන් කොයි කොයි හරි තැන් වලින් මේ එකට උදාහරණ අරගෙන අර තේමාව ගලාගෙන යන විදිහට හදන්න.
හරි ඕකේ. ඒක පර්සනල් ඩිසිෂන් එකක් සහ එක එක්කෙනාගේ කතාවනුව මේ සුදුසු එකක් තෝරගන්න පුළුවන්. අර එහෙම කරද්දි තමයි අර පළවෙනි පොයින්ට් එකේ තියෙන මේ වැදගත් මේකෙන් ඉගෙන මුලින්ම හැමෝම පටන් ගද්දි මොන හරි කියන්න එපා ඇයි මං මේක කරන්නේ මොකටද කියලා. එතකොට සාමාන්‍යයෙන් අර SOP ලියන හැම ඔය ටෙම්ප්ලේට් එකකම තියෙන දෙයක් තමයි මොන හරි කූල් දෙයක් කියන්න කියලා. ඒ කියන්නේ මොන හරි දෙයක්. ඒකට හැමෝම කරන්නේ මොකද මං පොඩි කාලේ මේ දැන් ඉංජිනියරිං වලට නම් අප්ලයි කරන්නේ මං පොඩි කාලේ මේ හැම වෙලාවෙම මේ ඉලෙක්ට්‍රොනික්ස් බඩු මේ කැටිච්ච ඒවා හැදුවා. නැත්තම් කෙමිස්ට්‍රි නම් මං අප්ලයි කරන්නේ මං හැම වෙලාවෙම ගෙදර එක්ස්පෙරිමන්ට්ස් කරා අර එහෙම හරිද? ඒ වගේව හරිම ක්ලිෂේ. කියන්නේ දැන් ඔය ඇප්ලිකේෂන්ස් 1000ක් කියවන මනුස්සයෙක්ට මේ බෝරින්. මොකද ඒක හැමෝටම තියෙන. හරිද? ඒ නිසා දැන් කියන්නේ අර එහෙම එහෙම දේවල් නිකන් ආටිෆිෂියලි මේ කුක් කරලා දාන්න නැතුව එතනට ඇත්තටම ඔයාලට එහෙම මොන හරි කූල් දෙයක් තියෙනවා නම් කියන්න ඒක කියන්න. ඒ කියන්නේ හැමෝම කරන දෙයක් නෙමෙයි. නිකන් අමුතුවෙන් හොයන්න යන්න එපා අලුත් දෙයක්. ඒනකොට ඔයාලට මොන හරි එහෙම එහෙම අවස්ථා තියෙනවා සමහර කට්ටි. එහෙම දෙයක් නැත්තම් ඔයා නිකන් කෙලින් පටන් ගන්න ඇයි මට PhD එකක් කරන්න ඕනේ? Right. කෙලින් මට මොකද්ද කරන්න ඕනි කියලා. ඒකත් ඒක තමයි මම හිතන්නේ මේ පළවෙනි පොයින්ට් එකෙන් එයා කියන්න හදන්නේ. Okay okay. හරි හරි. මෑ මේ පළවෙනි පොයින්ට් දෙකෙන්ම කියන්නේ ගොඩක් අර මේ මේ ඕනකට වඩා වර්ණනා කරන්න එපා. මේ කෙලින්ම මේ get to the point කියන එක තමයි මම මේකෙන් අදහස් කරන්නේ. Right right. හරි. Okay. එහෙනම් මේ ඊළඟ පොයින්ට් එක ගැන මොකක්ද තියෙන්නේ තුන්වෙනි එක ගැන? තුනේ මොකක්ද කියන්නේ? ඒ කියන්නේ දැන් ඒකත් දැන් දැන් මෙහෙමනේ මේ statement of purpose එකේ දැන් අර දැන් PhD එකක් කරන්න කවුරුත් මිනිස්සෙක් apply කරනවා නම් එයාට අනිවාර්යෙන් ඒ field එක ගැන ආසාවක් passion එකක් තියෙනවා interest එකක් තියෙනවා he wants to make a contribution to that it is a given thing. හරිද? ඒ කියන්නේ ඒක හැමෝම දන්නවා. ඒ නිසා දැන් අපේ SOP එකේ එයා කියන විදිහට ඒව එයාලට කියවන්න එපා වෙනවා කියන එකත් හරි මං ඊට වඩා හිතන්නේ එයාලට ඒකෙන් කිසිම අලුතෙන් information එකක් අපි ගැන ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි මං හිතන්නේ එයාලා ඒක discourage කරන්නේ. ඒ කියන්නේ ඒ වෙනුවට මට ලියන්න පුළුවන් නම් මම මේ මේ technical problem එක මේ විදිහට solve කරන්න උත්සාහ කරා. මට මේක කරන්න බැරි වුණා. මම මෙයාලගෙන් මෙහෙම උදව් ගත්තා. හරි හරි. ඒ වගේ කියන්නේ මම කරපු දෙයක් ගැන මට කියන්න පුළුවන් නම් එයාලා ඒකින් ඉගෙන ගන්න. මෙයා naturally problem solve කරන්න එයාට අනිත් මිනිස්සුන්ගෙන් උදව් ගන්න දක්ෂ කෙනෙක්. අර ඒ වගේ දේවල් නේ යාලට ඉගෙන ගන්න ඕනේ අපි ගැන. කියන්නේ යාලා දැනගන්න ඕනේ. ඒවා දෙන්න පුළුවන්, කියන්නේ ඒවා යාලට කන්වේ කරන්න පුළුවන් දේවල් තමයි අපි SOP එකේ ලියන්න ඕනේ. මට හිතෙන විදිහ. ඕකේ, හරිනේ. ඒ කියන්නේ පොයින්ට් 4 එකෙන් එයා කියනවා what's a good SOP outline. ඒ කියන්නේ එයා මේ ප්‍රොජෙක්ට් එක මෙයත් එක්ක වැඩ කරා. ඒත් එක්කම මේ එයා කැමති මෙන්න මේ පරීක්ෂණයේ නිරීක්ෂණය කරන්න මේ ප්‍රොෆෙසර්ස් එක්ක එයා අප්ලයි කරන යුනිවර්සිටි එකේ. හරි හරි. ඒ කියන්නේ සෑහෙන්න වැදගත්. එයා අප්ලයි කරන යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් මොකද්ද කරන්නේ, මොන ප්‍රොජෙක්ට් එකද කරන්නේ, එයාට ඒක හදිසියෙන් එයාට කරන්න බැරි දෙයක් අලුත් අදහසක් මේ අප්ලයි කරන පුද්ගලයාට දෙන්න පුළුවන් නම් ඒක වටිනවනේ. ඒ කියන්නේ මම දැකලා තියෙනවා නිකන්, ඒ කියන්නේ මෙහෙමනේ PhD වලට අප්ලයි කරන කට්ටියත් එක එක රේන්ජස් වල කට්ටිය ඉන්නවනේ. සෑහෙන හොඳ, කියන්නේ දැන් හොඳට එස්ටැබ්ලිෂ් වෙච්ච සයන්ටිස්ට්ලා අප්ලයි කරද්දි එයාලගේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පසස් ඒවා සෑහෙන ඇඩ්වාන්ස්, ඒවා නිකන් රිසර්ච් ප්‍රොපෝසල් එකක් වගේ. මම කරන්න කැමති මේ 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 ප්‍රොබ්ලම් එකේ මේකේ මේකේ සබ් මේ ටයිනි දේ තමයි මම කරගෙන. එයාලගේ විෂන් එක සෑහෙන, ඉතින් ඔයාලට ඒ වගේ සෑහෙන ස්පෙසිෆික් විෂන් එකක් තියෙනවා නම් SOP is the best place to put it. ඒ කියන්නේ ඒක තමයි නේ. එයාලා සෑහෙන ඉම්ප්‍රෙස් වෙනවා ඒකේ. Right right. එන හරි. අපි මම හිතන්නේ ගොඩක් දේවල් කතා කරා. අපි අපේ examples දෙකකට යන් දැන් මේවා කතා කරගෙන ඒකට ගියාන් පස්සේ නිකන් මොකද්ද ලිව්ව කියලාත් හිතෙනවා. අපි ලියන දේවල් ගැන හැම වෙලාවෙම අපි හොඳට ඉගෙන ඒක විවේචනාත්මකව තමයි හිතන්නේ. පොදු දෙයක් ඉතින්. මම මගේ යාළුවගේ එක පටන් ගන්නද කොහොමද? Yeah. දැන් හරි. මෙයා ඇත්තට environmental science වලින් තමයි මේ යාගේ special degree එක කරලා තියෙන්නේ undergraduate එකේ. ඉතින් මෙයාගේ එක කියවද්දී වට තේරෙනවා මේ අර කොහොමත් ආස වෙලා ඉඳ තියෙන්නේ scientist කෙනෙක් වෙන්න. ඒත් එක්කම අර multi discipline යාගේ angle එක තමයි එයාට උන වෙලා තිබිලා තියෙන්නේ.
ඒත් එක්කම එයා ගොඩක් මෙන්ෂන් කරලා තියෙනවා එයාගේ මේ මොනහරි ඉන්ටර්න්ශිප් එකක් ඒත් එක්කම ඒ වැඩ කරපු තැන ගැන ඒකෙන් එයාට ලැබිච්ච ස්කිල් එක ගැන මොකද වට හිතෙන්නේ ඒක ගොඩාක් වැදගත් මේ මොකද මේ අපි ස්ටේට්මට පර්පස් එකක් ලියද්දි අපි ලියන්නේ අපේ කොන්ටෙක්ස් එක ඉඳගෙන නේ කියන්නේ දැන් ලංකාවේ අපේ සිස්ටම් එක නෝමල් කියලා කියන්නේ ඒක මත ඉඳගෙන අපි ලියන්නේ දැන් අපි දන්නා එකපාර මං යුනිවර්සිටි කාලේ ඉන්ටර්න්ෂිප් එකක් කරා කිව්වහම අපි දන්නවා ඒක මේ ස්ට්‍රක්චර් එකේ කොතනද තියෙන්නේ කියලා ඒ වුණාට දැන් SOP එක කියවන කට්ටිය දන්නේ නැහැ අපේ ඉන්ටර්න්ෂිප් තියෙන ඩිග්‍රී එකෙන් පස්සේද ඩිග්‍රී එක ඇතුළේද ඒක වොලන්ටරිද නැත්නම් ක්‍රෙඩිට් වලටද කියන්නේ දැන් ඔයා අමුතුවෙන් එක්ස්ට්‍රා රිසර්ච් එකක් වගේ කරොත් එහෙම ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක ඒක මෙන්ෂන් කරන්න ඔයා ඒක ක්‍රෙඩිට් වලට නෙමෙයි කරේ කියලා. ඒක රික්වයර්ඩ් එකක් නෙමෙයි මම වුවමනාවෙන් කරා කියලා. ඒ වගේ එක්ස්ප්ලිසිට්ලි මේ ඒවා විස්තර කරන එකත් වටිනවා. මේ ඒ නිසා මම කියන්නේ දැන් ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකක් ලිව්වොත් ඔයා ගැන දන්නේ නැති කෙනෙක්ට කියන්නේ ඔයාගේ ෆුල් සිස්ටම් එකම දන්නේ නැති කෙනෙක්ට දීලා ඒක රිවිව් කරගන්න. එතකොට එයා අහනවා ඔයාට තේරෙන්නේ නැති දේවල් අහනවා. එතකොට ඔයාට තේරෙයි මම දැන් කියන්නේ දැන් මම ලියනවා නම් මං ගැන මම දන්නවනේ 100% මං කරපු දේවල් මට අනිවාර්යෙන් තේරෙන්නේ නැහැ අඩුවක් තියනවා කියලා. මේ මම දැක්ක මෙයාගේ SOP එකේ තියෙනවා මේ ක්ලයිමේට් චේන්ජ් ගැන අන්න හරි ස්පෙસિෆික් කියන්නේ දැන් ඒ වගේ එකක් සෑහෙන ස්පෙસિෆික්. දැන් එයා මං හිතන්නේ ඒක ලියන්නේ නැත්te එයා ටාගට් කරන ප්‍රොෆෙසර් හරි ඒ ලැබ් ගෲප් එක හරි ක්ලයිමේට් චේන්ජ් ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මේ මෙයා සෑහෙන ජෙනුවින් දැන් මේක දැන් මෙයා ශ්‍රී ලංකා ලංකාව ගැන ලියන්නේ ලංකාවේ මේ ප්‍රශ්න තියෙනවා මම මේවා දකිනවා මට මේකට සොලූෂන් එකක් ඕනේ. දැන් ඒ වගේ ඒක සෑහෙන විෂනරි දෙයක්. ඒ කියන්නේ ඒ වගේ දෙයක් යාලා බලාපොරොත්තු වෙනවා ආ මෙයා රිසර්ච් කෙනෙක් විදිහට මෙයාට ප්‍රොබ්ලම් එකක් අයිඩෙන්ටිෆයි කරන්න දන්නවා. මෙයා ඒක සයන්ටිෆිකලි සෝල්ව් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් අපි සයන්ටිස්ට්ලා නෙවෙයිනේ අප්ලයි කරද්දි. ඒක තමයි. යාලා අපෙන් බලන්නේ මෙයාට තියෙනවද පොටෙන්ෂියල් එක සයන්ටිස්ට් කෙනෙක් විදිහට ග්‍රෝ වෙන්න කියලා. ඒ ඒකට ඕන කරන ක්ලූස් තමයි මේ අපි දාන්න ඕනේ. එතකොට මේ වගේ එකක් සෑහෙන පර්සනල්. දැන් මම ඔතනට ඕකට ඔහොම දාන්න නැතුව ක්ලයිමේට් චේන්ජ් ගැන එසේ එකක් පැරග්‍රාෆ් එකක් එයා දැම්ම නම් ඒක වටින්නේ නැහැ. මෙතන තමයි ඇත්තට බලපාන්නේ අන්ඩර් ග්‍රැජුවට් රිසර්ච් එක හොඳට කරන්න ඕන එක කියන එක. මොකද එයා එතනින් එයා අයිඩෙන්ටිෆයි කරගන්නවා මට ඉස්සරහට රිසර්ච් කරන්න ඕනේද නැද්ද කියන එක. එක්සැක්ට්ලි. සිරා. ඔව් අනික මේ ඔයාගේ ප්‍රොජෙක්ට්ස් දැන් ඔයාගේ හිස්ටරි එක තියෙනවානේ ඔයා කොහොමද අන්ඩර් ග්‍රැජුවේට් කරේ ඊළඟට මොනවද ප්‍රොජෙක්ට්ස් කරේ කියලා. ඒ ඒ කියන්නේ ඒක හැම එකටම හැම එකක්ම ඔයාගේ ඩිසිෂන් එකක් නෙවෙයි වෙන්න පුළුවන්. සමහරවිට අපේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක අපි කැමති නැති කියන්නේ අපේ කැමැත්තෙන්ම කරන එකක් නෙවෙයි අපිට හම්බෙන එකක් වෙන්න පුළුවන්. හරිද? ඒ වුණාට ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එකක් ලියද්දි කවදාවත් ලියන්න එපා මේ project was given to me like I was assigned to do this tone එකෙන් ලියන්න එපා. මොකද ඒක යාලට පුරුදු නැහැ. කියන්නේ කවුරුත් වෙන ලෝකේ කොහෙවත් මේ assign කරපු දෙයක් කරන්නේ නැහැ මේ projects වලට. මම දන්නේ විදියට. ඇත්තනේ. ඒ කියන්නේ මේ ඇත්තටම බැලුවොත් ඉතින් අපිට ආසදේ අපිට හැමතිස්සෙම කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි. ඒ නිසා දැන් ඒක present කරන්න ඉන්න වේ මේ flow එකක් තියෙන කතාවක් විදියට. ඒ කියන්නේ ඔයා ඒකට අකමැත්තෙන් කරා කියලා ලියන්න ඕනේ නැහැ. ඒ වුණාට ඔයාට ලියන්න පුළුවන් මගේ මේ දැන් හිතන්න ඔයා මොන හරි ෆීල්ඩ් එකකට තමයි ඇප්ලයි කරන්නේ. උනට ඔයාගේ ප්‍රොජෙක්ට් එක තියෙන්නේ වෙන ෆීල්ඩ් එකක කියලා. කරෙක්ට්. ඔයාට ඒක ලියන්න පුළුවන් ඔයා ඇයි ඔයා දැන් කැමති ෆීල්ඩ් එකකට මාරු වෙන්න හේතුවක් උනේ කියලා. කියන්නේ මම ෆීල්ඩ් A එකේ තමයි මගේ අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රොජෙක්ට් එක කරේ. ඒක කරගෙන යද්දි මේ වගේ දේවල් මම ඉගෙන ගත්තා. ඒකෙන් මට හිතුණා ඇයි මම ප්‍රොජෙක්ට් B පැත්තට යන්නේ නැත්තේ කියලා. ඒ නිසා තමයි මම B වලට ඇප්ලයි කරන්නේ. ඒ වගේ කතාවක් හදන්න පුළුවන් වෙන්න ඕනේ ඒකෙන් මේ යාලව කන්වින්ස් කරන්න. ඇයි ඒක මේ තකම මෙයා එයාගේ අර කැම්පස් එක කාලේ කරපු ක්ලබ්ස් ඇන් සොසයිටිස් ගැන දාලා මේ කියන්නේ අර එන්වයරන්මන්ටල් සොසයිටි එකේ වෙච්ච දේවල් ඒව ඔක්කොම දාලා කොහොමද මෙයාට මේක ඉස්සරහට ඕනේ වෙන්නේ කියන එක පෙන්නන. එක්සැක්ට්ලි. මේ ඒක සෑහෙන වැදගත් මේ ඒ කියන්නේ මෙයාගේ සෑහෙන දක්ෂ විදිහට කරලා තියෙනවා. මොකද මේ එයාගේ රිසර්ච් ගෝල් එකට ගැළපෙන විදිහට තමයි එයාගේ අර එක්ස්ට්‍රා කරිකියුලර්ස් ඕගනයිස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් එයාට රික්වයර්මන්ට් එකක් තිබ්බේ නැහැනේ ඔයා එන්වයර්මන්ට් ක්ලබ් එකේ ඉන්න ඕනේ කියලා. එයා ඒක එයා විහිං කරපු එකක්නේ. ඒ කියන්නේ ඒක සෑහෙන වටිනවා මේ මෙයාට කියන්නේ දැන් ස්පෙෂලි දැන් හිතන්න ඉංජිනියරින් වගේ දෙයකට නම් මම කියන්නේ වැදගත් මම කියන්නේ එහෙම නෙමෙයි. දැන් ක්ලයිමේට් චේන්ජ් වගේ රිසර්ච් කරන කෙනෙක්ට පැෂන් කියන එක තියෙන්න ඕනේ ඒක කරන්න. මම කියන්නේ ලයික් එක්ස්ට්‍රා ලයික් ඇත ඇත පරිසරය ගැන ආදරයක් ඒ වගේ දෙයක් තියනවා කියලා කන්වින්ස් කරන්න ඕනේ මේ කරන්න. මොකද මේ ඒ වගේ දේවල් වලට සෑහෙන වැදගත් මේ එක්ස්ට්‍රා කරිකියුලර්ස් ගැන ලියන එක. ඒ කියන්නේ ඒක හිතන්න එපා මේ එක්ස්ට්‍රා කරිකියුලර්ස් ගැන පැරග්‍රාෆ් එකක් තියෙන්න ඕනේ නිසා එතනට මම
ලියෝ ක්ලබ් එක හිටිය වට ඒක නෙමේ වැදගත්. මේ වැදගත් වෙන්නේ අපේ ස්ටෝරිය එකට කොහොමද බැකප් කරන්න කියල. ද මම ක්ලයිම චේන්් ගැන පැශනේ ්‍රිසර්ච කෙනෙක් කියලන කියන්න ඕනේ මට ඒක වාක්‍ය දහය හැමත් කෙන පැරග්‍රාෆ් එකට එක පාරගාණ කියන්න පුළුවන් අයම පැශනේ පර්සන බෝඩ් ලයිම කියලා ඒක කියන්න තුව එක කියන විදික් තම අයිෝස නක්ටව මෙම්බ ඉන් දිස් ලබ් මීන්ස් මේ කන්වේස් මසේ් දිස් පර්සන් නිස පැශනේ without like explicitly telling I am passionate. Correct. මචන් මම දැන් මගේකට යන්නම්. අපි මේකෙන් අවසන් කරමු අපේ ඩිස්කෂන් එක. මොකද මේ මම හිතන්නේ ඔයාට මොකක්ද හිතෙන්නේ මගේ එක කියුවාම මේ කෙලිම ඩිෆරන්ට් ෆීලිං එකක් නේ තියෙන්නේ අරකට වඩා. ඒ දෙකේ සෑහෙන වෙනසක් තියෙනවා. ඔයාගේ මේක මන් දකින සෑහෙන පර්සනල් ටච් එකක් තියෙනවා. කියන්නේ ඒක කවුරුත් මේ හිතන් කියන්නේ සමහර මිනිස්සු ටෙම්ප්ලේට්ස් වලට ලියන්නේ SOP This is a very free flowing මේක. ඒ කියන්නේ කියවන කෙනෙක්ට කියවන්න හිතෙනවා ඉතුරු ටික දැනගන්න. මොකද they can't predict what it's like leading to. ඒ පැත්තෙන් සෑහෙන හොඳයි. හැබැයි පොඩි improvement එකක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒකේ මුල හරියේ නිකන් purpose එක පැහැදිලි නෑ වගේ. Correct, correct. You are writing about your meeting with a professor and කොහොමද ඔයාට ඒක බලපෑවේ කියලා. ඒ වුණාට ඔයා පටන් ගත්තොත් ඇවිල්ලා මම මේ මම මෙයා කියන්නේ වගේ නම නෙවෙයි මම කියන්නේ මම මේ type එකෙක් කෙනෙක් මම කරන්න හදන්නේ මේක ඇයි මම මේක කරන්න හදන්නේ because of these experiences in my past that helped me figure out my මේක තමයි මම කරන්න ඕනේ කියන්නේ right නෑ ඒක ඇත්තවා කියන එක ඇත්ත දැන් බැලුවම තමයි ඒක තේරෙන්නේ හරි මෙහෙමයි SOP එකක් කියන්නේ හරිම personal document එකක් කවදාවත් කාගේවත් SOP එකක් අරගෙන ඒකේ කරුණු කියන්නේ ඒකේ වචන අයින් කරලා තමන්ගේ වචන දාලා හදන්න එපා SOP එකක්. ඇත්ත. ඒ කියන්නේ CV එකක් එහෙම හැදුවට කමක් නැහැ. SOP is a very personal document. ඒක සෑහෙන වටිනවා ඔයාම ස්ක්‍රච් එකේ ඉඳන් හදන එක. දැන් ඔයා එක ලියනවා නම් SOP එක you will have to write like 15 revisions. Correct. ඒත් කමක් නැහැ. පළවෙනි ටිකක් ලියන්න. ඒකේ සමහරට ඒකේ පළවෙනි එකේ ලියන එකේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැති වෙයි 15th version එකට යද්දී. ඒක සෑහෙන මේ වැදගත් ඔයාගේ පර්සනල් දෙයක් වෙන එක. ඒ පැත්තෙන් ඔයාගේ CV එක සෑහෙන දෙයක්. ඒක යුනික් එකක්. ඒ කියන්නේ මේ ඔඩියන්ස් එකට කියන්න ඕනේ බං මේ මේක ෆස්ට් ඩ්‍රාෆ්ට් එක නෙමෙයි. හරිද? මේක ලියලා කොටලා කපලා මේ අවසානයේට ආපු එක. මේක ආයෙ බැලුවම තාමත් තේනවා මේක එහෙම මෙහෙම වැරදි තියෙනවා කියලා. ඉතින් අර ඔඩියන්ස් එකට කියන්නේ කොහෙන් හරි පටන් ගන්න SOP එකක් තියන්න. ඒ කියන්නේ මාස ගානකට කලින් අන්න හරි මාස ගානකට කලින් පටන් ගන්න මේ දෙතුන් දෙනෙක්ගෙන් රිවිව්ස් ගන්න. ඒ කියන්නේ දැන් ඔය US වලට නම් අප්ලයි කරන්නේ US වල PhD කරන කෙනෙක් හරි කරපු කෙනෙක්ගෙන් හරි යුරෝප් වලට නම් යුරෝප් වල එහෙම නැත්නම් ඔය ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් ග්‍රැමර් ලැන්ග්වේජ් නෙමෙයි හරිද ඒක දැන් ඔයා ගැන දන්නේ නැති කෙනෙක් ඔයා ගැන දන්නවා බට ඔයාගේ ඔක්කොම ඉස්සර දන්නේ නැති කෙනෙක් ඔයා ලියලෙන් කියවපුවාම සමාජලාට හොයා ගන්න පුළුවන් මට පැහැදිලි නෑ ඒවා මේක ලියුව කියලා. එතකොට තමයි ඔයාලට තේරෙන්නේ ආ මම ලියපු එකේ අඩුපාඩුවක් තියෙනවා කියලා. Yeah. ඒක අරුණා මචං මට පෙන්වන්න ඕනේ වුණා මට දෙන්න පුළුවන් අනිත් ස්කිල්ස් මොකද දැන් ෆිසික්ස් ඩිපාර්ට්මන්ට් එකක් ගත්තාම මචං ඒකේ අර ඇත්තට කම්පියුටර් සයන්ස් දන්න අය නැහැ. හැබැයි මට ඕන වුණා කියන්න රයිට් මට මේක පුළුවන් අරක පුළුවන් කියලා. Yeah. මේ අනිත් එක ඒක සෑහෙන වැදගත්. මොකද මේ අනික මේ දැන් අපි සාමාන්‍යයෙන් අපි achievements ලියනවානේ. දැන් I want this thing, I want that, I was the second in this. ඒක ඕකේ right it's an achievement you can write it in the cv directly හරිද ඒ වුණාට sop එක හොඳ තැනක් how did you do that කියන එක පෙන්වන්න දැන් ඔයා يعني දැන් ඔයා කියනවනම් I have a certificate in computer science in blah blah ඊට වඩා ඔයාට ඔයා කරලා තියෙන එක සෑහෙන හොඳ ඔයාට කියන්න පුළුවන් I can code this thing in matlab I develop this skill using this يعني ඔයාට explicitly කියන්න පුළුවන් ඔයා කරපු දේවල් සහ ඔයාට කරන්න පුළුවන් දේවල් ඒක සෑහෙන වටිනවා. මොකද අර කලින් කියපු කතාවම තමයි. ඔයා ගැන ইনফরমේෂන් වැඩිපුරම දෙන්න පුළුවන්. ඔයාට ඔයා I became the highest scorer in computer science in my department doesn't give you information to them. ඒක තමයි. I can code in MATLAB. I can code in C++. I did this project during this time with this person for this task. ඒක එයාලට වටිනවා. ඒ වගේ ඔයාගේ skills හරි ඔයාගේ කරපු දේවල් හරි explicitly ඔයා කරපු විදිහයි ඒකේ කතාවත් එක්ක ලියන්න බලන්න. ඒක දිග වැඩි වෙයි. ඒකට තමයි වර්ෂන්ස් තියෙන්නේ. Like when you go to the 15th version, ඔයාලට පුළුවන් කපලා ඒක අඩු කරන්න. එහෙනම් මම හිතන්නේ අපි සෑහෙන දෙයක් මේ ඩිස්කස් කරා SOP එක ලියන එක ගැන.
මම මේවයි ලිංක්ස් ටික YouTube වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඔඩියන්ස් මෙම්බර්ස්ට බලලා මේ අදහසක් ගන්න පුළුවන්. කවදාවත් මේ කොපි කරන්න යන්න එපා. මොකද මේක ඔයාගේ කතාව, ඔයාගේ කතාව තමයි ඔයා අනිත් අයට දෙන්න යන්නේ. එහෙනම් ආතිෆ් thank you. yes, මේ මම ලියපු Facebook notes වගේක් තියෙනවා. මම ඔයාට ඒ links උත් එවන්නම්. ආ නියමයි. නියමයි. thanks brother. එහෙනම් ජය වේවා මචං. පරිස්සමෙන් ඉන්න. see you. see you.